ජනතාවට දෙන පණිවිඩය තමයි සෑම පුරවැසියෙකුගේම යුතුයකමක් වෙනවා තමුන් ආසාදිතයෙක් නොවි සිටීමටත් යම් කිසි ආකාරයෙන් තමුන්ගේ ඇඟට මේ වෛරසය ඇතුළේන ක්‍රමවේද කොහෙන් හරි ක්‍රමවේදයෙන් ඇතුළලා තිබ්බොත් ඒක තමුන්ට ඒක ඉස්මතු වෙලා තමුන් ආසාදිතයෙක් බව හඳුනා ගන්නත් එක් ඉන්න කාල සීමාදි තුල වුණත් එහෙම වෙන්න පුළුවන් හින්දා ඔබ තවත් පුද්ගලයෙක්ට මේ ආසාදෙන් නොවන ආකාරයෙන් ඔබ අනිත් පුද්ගලයා කෙසේ වෙතත් ඔබත් හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ ශාරීරික සුවස්ථභාවයන් රැක ගැනීමටත් මේ මුඛාරවල් පිළිබඳව වගකීමකින් යුතුව කටයුතු කිරීමටත් ඉතින් අපි ජනතාව ඉල්ලා සිටිනවා සෑම අවස්ථාවකදී වාර කියපු සෞඛ්‍ය සම්පන්නව කටයුතු කරන්න එසේ කටයුතු කරොත් අපිට මේ ඔබ සෑම පුද්ගලයෙක්ම කොවිඩ් ආසාදෙන් නොවෙනවා නම් අපිට මේක ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නැහැ. සර් ඊට පස්සේ අගමැතිතුමා ඊයේ ප්‍රකාශයක් කරා නිලධාරීන් දාගෙන මේ කොවිඩ් නැති කරන්න බෑ දේශපාලන තීන්දුව తీන්න ගන්න ඕනේ. අදාළ අංශ යම් කිසි සැඟවීමක් සත්‍ය තොරතුරු සැඟවීමක් කරනවායි කියන මේක යම් සත්‍යතාවයක් තියෙනවා සර්. මම කියපු දේ නම් දැක්කේ නැහැ. දැන් ඔබතුමා කියන දේෙන් පමණයි මට උත්තරයක් දෙන්න වෙන්නේ. කෙසේ වෙතත් මෙහෙමයි. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඊයේ දවසේ කොවිඩ් රටෙන් තුනක් කිරීම සහ ඒ මැඩපැවැත්වීම සඳහා වූ කාර්ය සාධක බලකාය රැස් කරලා ඒ කාර්ය සාධක බලකායින සියලුම නිලධාරීන්ට උපදෙස් දුන්නා කොහොමද මේ කොවිඩ් මේ දැන් ඇතිවලා තියෙන තත්ත්වය පාලනය කරගත යුත්තේ කොහොමද කියන එක අධිකරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපි සියලු දෙනාට අපි මමත් සහභාගී වුණා උපදෙස් ලබා දුන්නා. ඉතින් එහෙම අවස්ථාවක මං හිතන්නේ කිසි කෙනෙක්ට කියන්න හැකියාවක් තියනවා කියලා මේකට දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා නැහැ කියලා අධිකරු ජනාධිපති සම්බන්ධ වෙලා දිනවා අගරු අග්‍රාමාත්‍ය සම්බන්ධ වෙලා එතුමන්ලා ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ භාවිතා කරලා මේ රැල්ල නැත්තම් මේ කොවිඩ් ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා කරන කටයුතු වලට භාවිතා කරනවා. තව සති 3යි තියෙන්නේ මැතිවරණයට. ඒකෝර මේ පාර මැතිවරණයේදී යුද්ධ හමුදාව මැතිවරණ රාජකාරිය සඳහා මේ කොවිඩ් වසංගතයත් එක්ක විශාල කාර්යභාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. නැහැ කිසිසේත් මැතිවරණයට යුද හමුදාව සම්බන්ධ කර ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා පොලිසියේ වගකීම මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් අනුව ඒ ඉල්ලීම් වලට අනුව ක්‍රියා කිරීම යම් කිසි ආකාරයක අවශ්‍යතාවයක් පොලිසියට ශ්‍රී ලංකා පොලිසියේ සඳහා සහාය වීම අවශ්‍යතාවයක් පොලිසියෙන් දැනුම් දුන්නොත් ඒ සඳහා සහාය වීමට යුද හමුදාව සෑම ස්ථානයකම සූදානම් කළ තිනවා මිසක් කිසිසේත් මැතිවරණයට සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සර් මැතිවරණ කොමිසම මේ වෙනට ඉල්ලීමක් කළ තිනවා අදාළ නිරෝධායන නීති සංක්‍රමණය නීති ගැසට් කරන්න කියලා ගැසට් පත්‍රයේ මේ දක්වාම එළි දක්වලා නැහැ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේක යම් කිසි ආකාරයක අවධානමක් නේද? ඒක සෞඛ්‍ය බලධාරීන් විසින් දකින දෙයක් අපි හමුදාවට මේක සම්බන්ධයක් නැහැ. නමුත් මම හිතන්නේ ඒ සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමියට මේ සම්බන්ධ උපදෙස් ලබා දීලා තියෙනවා. අපි දන්නා පරිදි ඒ සම්බන්ධව කටයුතු කරනු ලබනවා. කොහොමද සර්?